ටෙක් ඩීඩී එහෙම නැත්නම් දින දරම සිනු YouTube channel එකත් එක්ක එකතු වෙන ගොල්ලෝ හැමෝම මම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් අද මම කලින් වීඩියෝ එකේ නවත්වුවට නම් අදයි පටන් ගන්නවා. අපි කලින් නැවත්තේ තමන්ගේ Windows PC එක කොහොමද කස්ටමයිස් කරගන්නේ කියලා speed up video ඊටපස්සේ display options ඒ වගේ අපිට කස්ටමයිස් කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකේ දෙවැනි episode එකට යමු. හොඳයි එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ එක බලන්න ඇති කියලා. ඉතින් මගේ කලින් වීඩියෝ එක විතර අපි අන්තිමට නැත්තුවේ මේ ඩිස්ප්ලේ එකේ මම උනාට කියලා දුන්න කොහොමද තමන්ගේ PC එකේ ඩිස්ප්ලේ මේ විදිහට ලස්සනට Photoshop භාවිතයෙන් කස්ටමයිස් කරගන්නේ තමන්ගේ Photoshop නැත්තම් කොහොමද මේ Google හරහා කොහොමද තමන්ගේ රිසලූෂන් එකට හරින විදිහට දාගන්නේ කියලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක. හොඳයි එහෙනම් අපි දැන් ඩිස්ප්ලේ එක ගැන කතා කරලා ඉවරයි. අපි දැන් එහෙනම් ටිකක් ඇතුළට යන ගැන මොකක්ද ෆෝල්ඩ් එකක් අතට මම මෙන්න මෙහෙම මම මේ විදියට ඩිස්ප්ලේ එක ඇතුළට යනවා. ඒ කියන්නේ තමන්ගේ this PC එක ඇතුළට යනවා. ඉතින් හද මම ඔයාලට මුලින්ම කියලා යන්නේ ෆෝල්ඩර්ස් group by කියන පළවෙනි කස්ටමයිස් ඔප්ෂන් එක. අපි මෙන්න මේ විදියට බලමුකෝ. ඒක උදාහරණයක් විදියට මම ඔයාලට කියලා දෙන්නම්. ඔයාලට වෙනද මගේ documents folder එක ඉතම නියම වලන පිළිවෙලක් තියෙනවා වගේ. ඒ කියන්නේ ඒක මෙහෙම Adobe Photoshop මේ documents වෙනම තියෙන උඩින්ම ඊට පස්සේ DL files වෙනම තියෙනවා, DS store files වෙනම තියෙනවා, ඊට පස්සේ file folders වෙනම තියෙනවා, ඊට පස්සේ HTML files තව වෙනම තියෙනවා, ඊට පස්සේ JPG, Microsoft PowerPoint, Word, PDF, එහෙම shortcuts එහෙම පිළිවෙලට හදලා තියෙනවා. ඉතින් හිතන්නකෝ දැන් මම දැන් මේක මේ විදිහට තිබ්බොත් හිතන්නකෝ දැන් ඔයගොල්ලන්ගේ අනිවාර්යෙන් මම මේක option එක හොල්ලන්නේ නැති ඉතින් ඔයගොල්ලන්ට එකපාර මේ විදිහට ඔයගේ මේ විදිහට ෆෝල්ඩර් එකක් ආවෙන් පස්සේ මොකක් හරි ડોකියුමන්ට්ස් හරි මොකක් හරි ෆෝල්ඩර් එකක් මේ විදිහට ආවෙන් පස්සේ ඔයාලා මුලින්ම කරන්න තියෙන්නේ මුලින්ම තමන්ගේ මවුස් එකේ රයිට් ක්ලික් කළා. ඔයාලට පේන්න ඇති මෙයාගේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන් වෙනවා view short by group by කියලා. ඔයාලට මෙතන මේ group by කියන එකට යන්න ඔයාගේ මෙන්න මෙතන ඇති මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකේ කරන්න බලා ගන්න පුළුවන් වෙනවා name date modify type size none කියලා. දැන් මෙතන නන් කියන එකට දැම්මොත් බලන්න මොකක්ද වෙන්නේ කියලා. කිසිම පිළිවෙලක් නැහැ. අපි පිළිවෙලට ඒක කොඩයා කියන group කරලා නැහැ. හැබැයි මේ පිළිවෙලට දිනවා. ඉතින් අපි මෙතන ආයි group by කියන එකේ name කියන එකට දුන්නොත් නාමයේ පිළිවෙලට. දැක්කනේ 2019 ඊට පස්සේ Q C අකුරෙන් තියෙන ඒවා Q base ඊට පස්සේ මේ press PC PC P අකුරෙන් තියෙන එම නාමට හැදෙනවා. ඊට පස්සේ අපි ආයි group by කියන එකට ගිහිල්ලා date modify කියන එක දෙමුකෝ. එතකොට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් වුණා දැන් 2020 අන්තිමට මහදපු මම හදලා තියෙන ડોකියුමන්ට් එක තමයි පහල් පස් වෙන මාසේ 9 වෙනිදා තමයි මම අන්තිමට ડોකියුමන්ට් එක හදන්නේ. මුලින්ම හදලා තියෙන්නේ 2017. ඉතින් අපිට එහෙම ඩේට් මොඩිෆයි විතර හදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මතර group by කියන එකට ගිහිල්ලා type එක. ඒ කියන්නේ මේක type කරපු එක. ඒ කියන්නේ file folders වෙනම විදිහට පිළිවෙලකට හදා ගන්න පුළුවන්. මම මෙතනින් PC customize වැඩේ දෙ මුලින්ම recommend කරන්න මෙන්න මෙතන group by කියන එකේ type කියන එක. දැන් තමට size කී කණුවත් මෙහෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ folders වල size කී කණුව. මම කියන්නේ group by කරන්න කියලා type එකේ විදිහට. ඉතින් අපි එහෙනම් පළවෙනි එක ඉවරයි. අපි දැන් දෙවෙනි tip එකට යමු. දෙවෙනි tip එක තමයි අපි recycle දුන්නේ. කියන්නේ මේ ඔබලා දන්නවා recycle bin එකට අපි මොකක් හරි එකක් file එකක් මම delete කරොත් ඒක මේ බලනකොට මේ විතර මම අලුත් folder එකක් හදා ගන්නම්. ඊට මකට දාමු blah 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 කියලා. මේ විතර වැඩක් නැති folder එකක් තියෙනකොට මේ folder එක හිතමු අපි මෙහෙම අල්ලලා delete කරා කියලා. මට delete කරන්න දුන්නා. එතකොට බලන්න ගන්න ඔබට recycle bin එක මෙන්න මේ විදියට ඉස්සර තිබ්බේක පෙරුණා. බලන්නකෝ. එතකොට මේ දැකේ අපි ෆෝල්ඩ් එක රීසයිකල් බින් එකේ. ඉතින් ඔයාලට පුළුවන් එකයි රීස්ටෝ කරන්න. තමන්ට අත්‍යවශ්‍ය එකක් වැරදිලා රීසයිකල් බින් එකට ගියොත් තමන්ට පුළුවන් මේක උඩ ඩබල් ක්ලික් කරලා මේ මෙහෙම ෆෝල්ඩ් එකේ නම බ්ලා 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 ප්‍රොපර්ටිස් කියලා බොක්ස් එකක් ආවා. මෙන්න මෙතන රීස්ටෝ කියලා දිනවා. ඒක ඔබලා බලන්න. රසක රීස්ටෝ වුණා. දැසේ ආයි බලන්න ඔයාලට මේ ෆෝල්ඩ් එක මෙන්න ආයි තියෙනවා මෙන්න මෙතන. දැක්කනේ. රීස්ටෝ කියන්නේ ආයෙක තිබ්බ තැනටම යනවා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නෙට ෆෝල්ඩර් එක ඩිලීට් වෙන්නේ නැතුව ඒකයි තිබ්බ තැනටම යනවා. බාන් හේ බ්ලා බ්ලා කියන එක අපිට කිසි වැඩක් නැති ෆෝල්ඩර් එකක් නේ. මේ විදියට අල්ල කිසි වැඩක් නැහැ.
අපිට මේක මෙහෙම ඩිලීට් කරන්න පුළුවන්. මෙහෙම ඩිලීට් කිව්වම ඇඩ්‍රස් රීසයිකල් බින් එක ෆුල් වෙනවා. ඊට පස්සේ අපිට දැන් මේ රීසයිකල් බින් එකක් මෙහෙම මෙහෙම ඩිලීට් කරලා ගොඩාක් වෙනවනේ. ඒ කියන්නේ 50ක් 60ක් 70ක් 100ක් 200ක් 1000ක් වෙනවා පුළුවන්. ඉතින් මේ කරදරයිනේ කියන්නේ මේක ලැප්ටොප් එක ස්ලෝ වෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ empty recycle bin කියන එකට යන්න. ගිහිල්ලා delete folder එකේ දෙනවා. Yes දෙන්න. ඊට පස්සේ මේක empty. කිසි දෙයක් නැහැ. ඊට පස්සේ අපි ආයි කරලා බලමු මේ විදියට folders 1000ක් හදමුකෝ. මේ විදියට තව එකක් බලමු. මෙහෙම folders අපි හදමු folders 2. මෙහෙම folders මෙහෙම හදමුකෝ text document එක. ඊට පස්සේ දැන් මේ තුනම අපිට වැඩක් නැහැ. අපිට කරන් දෙන්නේ ඕල්ට CTRL එක ඔබලා ඩිලීට් කරන්න. හරිනේ. දැන් එතකොට එහෙම ඩිලීට්. තුනම ඩිලීට්. හරිනේ. ප්‍රෙස් රීසයිකල් බින් එක. දැන් අපිට මේක එම්ප්ටි කරන්න පුළුවන් කිසි වැඩක් නැහැ. මේක ආය අවශ්‍යතාවය නැහැ අපිට මේ ෆෝල්ඩර් එකකින්. ඊට පස්සේ මෙන්න මේ අතර තුල මෙහෙම. දැන් අපිට මේ text document එක ඕන. හැබැයි ෆෝල්ඩර්ස් එක වැඩක් නැහැ. එතකොට ඔයාලා කරන්න දෙන්නේ මෙන්න මෙතන මෙන්න මෙහෙම select කරගන්න මේ විදිහට ෆෝල්ඩර්ස් ටික හරියට අල්ලලා මෙන්න මෙතන empty recycle bin කියන එක දෙන්න. හරි මට වැරදිලා මං හිතන්නේ තුනම ලැබුණාද කොහෙද ආයි බලමු කොහෙන් අපි දෙයක් හදලා folders මේ විදිහට හදනවා තුනම වැඩන්නේ අල්ලලා ඔක්කොම ඩිලීට් කරලා දානවා මේ විදිහට රීසයිකල් බින් එකේ තමන්ට අත්‍යවශ්‍යකම් තියෙන හැබැයි අත්‍යවශ්‍ය නැති දේකුත් තියෙනවා මේ විදිහට ගානට මේ දෙක අල්ලලා ඩිලීට් දෙන්න විශේෂවට මේ වගේ බලාගන්න පුළුවන් වුණා I sure want to permanently delete these two items මේ වගේ ආවම yes දෙන්න ඒ දෙක විතරයි text document එකේ තියෙනවා අපිට ඕන එක මේ විදිහට restore කරන්න පුළුවන් නැත්නම් ඒකත් ඕන නැත්නම් delete කරලා දාන්න හැබැයි අපිට මේ reshuffle දින එකේ දින එකක් වදලා නැත්නම් කොහොම අනවශ්‍ය දේවල් නම් මේ reshuffle දින එකේ තියෙන්නේ අපිට කරන්න තියෙන්නේ reshuffle bin එක මේ right click කළා මෙතන empty reshuffle bin කියන එක දෙන්න නැත්නම් අපිට ඇතුළට යන්න පුළුවන් ඇතුළට ගිහලා empty කරන්න පුළුවන් හොඳයි අපි නะ අපේ දෙවන ටිප් එකක් තියෙරයි රීසයිකල් බින් එක කතාව. ඉතින් මේක ලබන තමන්ගේ PC එක slow වෙන එක අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ අපි අද කියලා දෙන්නේ hide extension for known file type කියන option එක. දැන් ඔයගලන්ට බලන්න මෙන්න මෙතන මේ documents වලට ගියාන් පස්සේ අපිට බලාගන්න පුළුවන් මේ Adobe Photoshop වලින් මම හදපු document එකේ අගට real art කියලා .psd PS කියන්නේ Photoshop D කියන document. කියන්නේ මේ Photoshop document. දැන් බලන්න මේ දෙවෙනි එකත් ඒක තියෙන්නේ මොකද්ද? PSD අන්තිමට .psd. බලන්න මෙතන මේ DLL files ppco .dld. මේ වගේ බලන්න folders වල නම් ඉන්නේ නැහැ. ඒක HTML file වල index HTML. ඊට පස්සේ JPG වල අන්තිමට .jpg කියලා හැම එකම තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ මෙහෙම නැතු වෙති. ඒ කියන්නේ Tamanta මේක මොමක් හරි වා Google එකෙන් download කරගත්තා. මොකද්ද කියලා දන්නේ extension එක මොකද්ද? මේක JPEG එකක්ද PNG එකක්ද නැත්නම් APK එකක්ද හිතා ගන්න බෑ. මේගේ අවස්ථාවවලදී මම මේක අඳුර ගන්න පහසුවට මේ folder මේ කියන්නේ මේ files යට .pdf කියලා දාලා තියෙනවා. මේ option එක මම හිතන්නේ සමහරවිට ඔන්නලා තියෙන්නේ Windows 7 හරි Windows Vista වලට හරි මම මතක හැදෙට අපි එක Windows 10 ලක් මුලින්ම on කරගමු. ඔයා කැමති folder එකට යන්නකෝ මේ විදිහට ඕන folder එකක් ඈ කිසිම බාධාවක් නැහැ. මෙයාගේ folder එකක් යන්නකෝ. folder එකක මම ගියන් පස්සේ කරන්න බලා ගන්න පුළුවන්. folders කියන්නේ මේම folders නෙමෙයි. මේ pictures කියන එකත් folder එකක්. එහෙම. කැම ඕන folder එකක්. this PC කියන්නේ folder එකක්. හරි මුලින්ම මේ folder එකට යන්නකෝ. ඊට පස්සේ අපිට මේක ඇතුලේ තව එහෙම ෆයිල් එකක් දාමු text document කියලා. එතකොට බලන්න පුළුවන් new text document.txt. සමහරවිට මෙහෙම new කරා new text document එකක් එහෙම open කරගත්තා. මෙතන next new new text document කියලා විතරයි එන්නේ .txt කියලා නෑ. මොකද්ද කියලා දන්නෙත් නෑ. ඊට පස්සේ අපි මෙහෙම මේ folder එකේ මුලින්ම ඔයා යන්න මෙන්න මෙතන මේ section තුනක් තියෙනවා. එකක් home කියන එක, අනිත් එක share view කියන එක. හොඳයි ඊට පස්සේ අපි මෙහෙම text document එකක් තියනවා .txt. ඊට පස්සේ අපිට මේකේ මුලින්ම section තුනක් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා home, share, view කියලා. මෙතන view කියන එකට ගිහිල්ලා ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙතන කොනේම තියෙනවා options කියලා. Windows 7 8 වල නම් මන් දන්නේ කොහොම හරි view කියන section එකට ගිහිල්ලා option කියන එකේ යට මෙහෙම option කියන එකත් නිකන් දෙකට බෙදලා වගේ තියෙන මේකේ යටම තියෙන option කියලා ඒක click කරන්න එපා උඩින් තියෙන නිකන් icon එක උඩ click කරන්න. ඊට පස්සේ මේ වගේ dialog box එකක් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා.
මේක අපිට view කියනක යන්න වෙනවා ඊට පස්සේ advanced settings කියලා section එකේ ඔයාලට මෙතන අන්තිම එකට කලින් එකට පේනදි hide extension for non file types කියලා ඕගොල්ලන්ගේ මේකට මෙන්න මෙතන tick එක වැඩිලා ඇති බලන්න tick එක ලා apply කරලා ඕකේ දුන්නාන් පස්සේ මෙන්න මෙතන new text document එකේ .txt කියන extension එක නැතු වෙනවා ඊට පස්සේ ආය බලන්නකො එහෙම dialog box එකේ view වල මේ tick අයින් කරොත් apply දීලා ඕකේ දෙන්න hide txt කියලා ඔයාලට බලන්න පුළුවන් වෙනවා ඉතින් මේ විදියට ඔන්න අපි දැන් ආයංකෝ අපි documents folder එකට ඒකට ගිහිල්ලා දැන් බලන්න අපිට මේකෙත් යන්න පුළුවන් මෙහම view ගිහිල්ලා ඊට පස්සේ මෙතන option වල මේ box එකේ view වලට ආයියා ඊට පස්සේ මෙතන මේ tick එක අයින් වෙලා තින්නේ දැන් apply කරා okay දැන් බලන්න add real art දැන් බලන්න real art එක .copies dico නෑනේ ඊට පස්සේ බලන්න මේ jpg වල එකක්වත් නෑ ඔයගොල්ලන්ගේ අනිවාර්යෙන් ඇත්තේ මේක මේකට වට අත්‍යවශ්‍ය නම් extension එක ඕන නම් view වලට ගිහිල්ලා මෙතන tick එක අයින් කරලා apply දීලා okay දෙන්න. හරි දැන් ආයෙ tick එක ආවා. බලන්න කියන්නේ .psd. ඉතින් අපේ දෙවෙනි එකක් ඉවරයි. කියන්නේ තුන්වෙනි tip එක ඉවරයි. ඊට පස්සේ අපිට තුන්වෙනි tip එක විතර අපේ කරන්න තියෙන්නේ මුලින්ම මේක delete කරලා දාන්න වැඩක් නැති වෙන. delete කළා. එහම empty වැඩන්නේ. හරි. ඊට පස්සේ අපේ this pc this pc වල මෙහෙම එක තව ඔප්ෂන් එකක් අපි දැන් ආයි ડોකියුමන්ට්ස් වල යංගෝ ඔයාලට මේ ડોකියුමන්ට්ස් වල යටිම පේන ඇති මෙන්න මේ විදියට ඔයාලා බලා ගන්න පුළුවන් නේද මේ මගේ මවුස් ක්‍රෝස් එක තියෙන තැන හරියට බලන්න මෙන්න මෙතන මම පොඩි පොඩියට මේ ටික් දාන්න බොක්ස් දෙකක් ඇති ඔයාලගේ මෙන්න මෙතන ඇත් ඒ කියන්නේ ඒක ෆෝල්ඩර් එකෙන් ෆෝල්ඩර් කරලා නැස්සන මෙතන ටික් එක ගඩලා ඇති මෙන්න මේ ස්ටෑන්ඩඩ් විදියට අනිත් එක ටික් එක දැම්මොත් මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. කියන්නේ ඒකේ අයිකන් එක ටිකක් ලොකු වෙනවා මේ. මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා මේ. එහෙම ටිකක් ලොකු වෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැතුනාට මේ ක්‍රමයට සමහරව දන්නේ නැතුව මේ ක්‍රමය ඔන් කරගෙන ඕ මේ කියන්නේ AI disable කරන්න විදිය නැතුව යනවා. මේ අවස්ථාවේදී අපිට මෙතන ආයර කලින් තිබිතර මෙන්න මෙතනට ටික් එක දෙන්න. මතක තියෙන්න මෙතන හොඳට බලා ගන්න. දැන් මේක ටික් එක ගල තියෙන්නේ. දැන් අපි මෙන්න මෙතන ටික් එක දැම්මොත් ආයි මේ ටික පොඩි වෙනවා. ලොක් කරගන්න පුළුවන් පොඩි කරගන්න පුළුවන් හදිසියවත් අපි දැන් මේක මේකත් සමහරවිට ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා බලන්නකො දැන් අපි පික්චර්ස් වලට යන් පික්චර්ස් වල මේ බලන්න මේ thumbnails බලන්න මේ තමයි YouTube channel වල thumbnails දැකලා තියෙනනේ මේ කියන්නේ නා මේ වස්ති ලගේ රසි රැට්ට ලගේ මෙහෙම මෙහෙම තියෙනවා රසි මේ තියෙන voice themes වල මෙහෙම thumbnails කියන්නේ දැන් මේ thumbnails එක අපි බලන්න මේක මේවයි වැඩිලා තියෙන මම දාගෙන තින්නේ මේ මාර ලොකු ඔප්ෂන් එකට අපි මෙන්න මේ විදිහට බලන්න මේ බලන්න මේ එකම නම උගලට අඳුර ගන්න පුළුවන්ද මොකද්ද මේ රැට්ටගේ මේ thumbnails මොකද්ද මේවා කියලා ඒ වගේ ඕගොල්ලෝ ඉමේජ් සේව් කරන්න තියෙන එක නම් මේ වගේ නම් වලින් අඳුර ගන්න අමාරු වෙනේ එතකොට ඕලන්ට මෙන්න මෙතෙන්ට ලොකු එකක් ටික් එක දාගන්න පුළුවන් මේ දැක්කනේ අපිට දැන් ඔන්න හදිසියවත් ඔන්න ඔය ෆොටෝෂොප් වගේකට මේ වගේ තමයි එඩිට් කරන්න දාගන්න. එතකොට නම ඔය වෙනුත් එපා වෙනවනේ. මීට දාගත්තා. අපිට සිලෙක්ට් කළා. මේව සිලෙක්ට් කළා. ඕපන් දිර ඕපන් කරන්න තියෙන්නේ. හරි ලේසි. ඒ වගේ අවස්ථාවල මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඕන මාස්ටර්ගේදී පාවිච්චි කරන්න පුළුවන්. පික්චර්ස් වගේ කියලා පුළුවන්. අර වගේ ડોකියුමන්ට්ස් වගේ එනවා නම් වලින් තමයි අපිට බලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි පික්චර්ස් වල හරි ඉඳන් අපි දැන් අපේ අන්තිම අද දවසේ අන්තිම ට්‍රිප් මේ ටිප් එකට යන එක තමයි මෙහෙම. දැන් බලන්න ඕගොල්ලෝ මෙන්න මේ විදියට වීඩියෝස් වලට යනකො. එතකොට මේ ඇප්ලි මම මෙහෙම ෆෝල්ඩර්ස් දෙකක් හදන් තිනා. මම මුලින්ම මේ ඇප්ලිකේෂන්ස් කියන එකට දාන්න බලා ගන්න. එතකොට මේ බ්ලූ ස්ටැක් ඉන්ස්ටෝලර් මේ 2K7C බලන්න ගොඩක් ඇප්ලිකේෂන්ස් මේවා. මේ දැක්කනේ. දැන් බලන්න මේ වගේ එකක්. දැන් ඕගොල්ලෝ ඇප්ලිකේෂන් මේව ඩවුන්ලෝඩ්ස් වලට යනකො බලන්න. දැන් ඩවුන්ලෝඩ්ස් වල නම් දැක්කනි මේ විදියට ඇප්ලිකේෂන් තියෙනවා ඩවුන්ලෝඩ් කරගත්තුවා ඊට පස්සේ JPG ඊට පස්සේ වීඩියෝස් ඔක්කොම එකට තියෙනවා ඊට පස්සේ මේ RAW files අපිට පුළුවන් මේ ඩවුන්ලෝඩ්ස් වලින් මේ දැන් මේ ASS ක්‍රිකට් ටික ෆොටෝෂොප් කියන එකයි අපිට එහෙම අල්ලලා මේව සිලෙක්ට් කරගෙන CTRL X වල අපිට පුළුවන් නේද මෙන්න මෙතන මේ වීඩියෝස් කියන එකේ ඇප්ලිකේෂන්ස් වල paste කරගන්න CTRL වීඩියෝ වල paste කරගන්න දැන් බලන්න ඒ දෙක ASS ක්‍රිකට් එකයි ෆොටෝෂොප් එකයි යාව දැන් බලන්න දැන් මේ වගේ ඇප්
ඇපිගේෂ තමගේ තියෙන ඔක්කෝ ඇපිගේෂස් මේ මොක්කරි ෆෝල්ඩ එකක් දාලා ඒ ටික ඔක්කොම එකට ගන්න. ඒක හරි ලේසි. දැන් ඔන්න කවුරුර කෙනෙක් ඇහුවත් ඔයාගේ ඇප්ලිකේෂන්ස් මෙන්න මේ ඇප්ලිකේෂන් එක හොයාගන්න පුළුවන්ද කියලා. ඒතකොට ඔයාලන්ට ඇප්ලිකේෂන් ඩොකියුමන්ට්ස් වල ඇප්ලිකේෂන් එකක් ලොසියා ඕන ඩවුන්ලෝඩ්ස් වල තියෙන හොයන්න ගියම කරදරයිනේ. ඔයාගේ පීච් එකේ තියෙන ඔක්කොම ටික මේ විදිහට ඔක්කොම ඇප්ලිකේෂන් අල්ලලා ඔක්කොම ගල්ලා මේ විදිහට මම ඩික්ස් එක කරනවත් කමන්නේ. දැක්ක නෙමෙයි. මම දැන් මේ Cubase තාම හදාරනවා. දැන් මම Cubase වල ડોකියුමන්ට්ස් තියෙනවානේ. ඒ ටික ડોකියුමන්ට්ස් කියන ෆෝල්ඩර් එකට දාන්නේ. ඒක දැන් මේ අපි මේ ටික ලයින් කරගමු. ඒකට දාන්නේ මම මෙලින්ම විදියට වෙනම හදාගන් තියෙන්නේ මේ බලන්න මේ Cubase lessons. ඒ ටිකට වෙනම ෆෝල්ඩර් එකක් හදාගත්ත Cubase lessons මම කරන ප්‍රැක්ටිකල් ඔක්කොම මේක තමයි තියෙන්නේ. ඊපස්සේ Ashes Cricket කියන ගේම් එකක් නේ සම්හන්නේ ගේම් මෙහෙමයි තියෙන්නේ. දැන් මේකට ෆෝල්ඩර්යක්වත් නැහැ. අපිට එහෙම කළා. එහෙනම් අපි මුලින් ෆෝල්ඩර් එකක් හදාගමු. new new ෆෝල්ඩර් එකක් හදාගත්තා. අපි මේකට Ashes Cricket කියලා දාමු එහෙනම්. Ashes Cricket කියලා එහෙනම් දාමු. මට මෙහෙම නම දාමු. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ සෙටප් එක මෙහෙම X කළා. මෙන්න මේ ෆෝල්ඩර් එකට දා ගන්න. මේක Ashes Cricket මේ ෆෝල් මේ කියන්නේ ගේම් X එක දින මේ මේක තමයි කියන්නේ Ashes Cricket එකේ මේ ඕපන් ෆයිල් ලොකේෂන් එක. මේ විදිහට අපිට දෙන්න පුළුවන් ඕන. අපි ආයි මේක මම P වලට හදාගෙන තිබ්බේ. ඒකින්ද අපි ආයි එක තිබ්බ විදිහට ගෙනාවා. හරි ඊට පස්සේ මේ ෆෝල්ඩර් එක ඩිලීට් කරලා වැඩක් නැහැ නේ. හරි. මේ විදිහට ඕන නම් තමන්ට පුළුවන් තමන්ගේ අනවශ්‍ය ෆෝල්ඩර්ස් තියානේ. තියෙන්නේ දැන් මේ දවස්වල කොරෝනා හින්දා මාකේ මේ විතර පේපර්ස් ඩවුන්ලෝඩ් කරගත්තා මේ. ඒකට කියන්නේ ෆස්ට් ටර්ම් ටෙස්ට් පේපර්ස් කියලා. ඊට පස්සේ සේව්ස් ඉමේජ් වල මේ සේව්ස් ඉමේජ් වල මේ මම සේව් කරගත්තා. කියන්නේ මට අත්‍යවශ්‍ය ඒවා. මේ දැක්කම මේ YouTube thumbnail ඊට පස්සේ මේ ඒ විතර අපිට දාන්න පුළුවන්. කියන්නේ මෙහෙම හරි ලේසි වැඩක්. ඊට පස්සේ මේ ද YouTube thumbnails නම් මම දැක්කම YouTube thumbnails වල වෙනම ෆෝල්ඩර්ස් තියෙනවා. දැක්කම මේ ඔක්කොම කෝඩේ තිබ්බනම් කොහොමද පික්චර්ස් කියලා. ඊපස්සේ මේ හෝම් වර්ක් වල මේ මගේ හෝම් වර්ක්ස් තියෙනවා. ඒකත් ටිකක් මම වෙනම දාගත්තා. මේ ටිකත් කලින් ඔයගොල්ලන්ගේ විදියටම අපි වලට තිබ්බා මේ විදියට. මේ විදියට අපි දැන් ඔන්න ස්කූල් ඇසයින්මන්ට් එකක් හදන්න ඕනේ. මෙන්න මේ ඉමේජ් ටික දාලා ડોකියුමන්ට් එකක් හදන්න. ඒතකොට ස්කූල් පික්චර්ස් කියලා ගහලා ෆෝල්ඩයක් හදලා මේ ඉමේජ් ටික කොපි පේස්ට් එකක් දාලා මෙතන සේව් කරගන්න. ඒකට හරිය ලේසි තමයි. ඊට පස්සේ මේ විදියට ඕන විදියක කරන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අද අපේ දෙවෙනි ලෙසන් එක ඉවර වෙන්නේ. කියන්නේ කට් ඇන් පේස්ට් නේ. අපි අද ෆෝල්ඩර්ස් ක්‍රියේට් කරන කට් ඇන් පේස්ට් තමයි ඉගෙන ගත්තේ. ඉතින් අද මගේ දෙවන වීඩියෝ එකත් ඉවරයි. ඉතින් තා එච්චර කියන දේ ඉතින් මම ඊළඟට මගේ එපිසෝඩ් 3 වීඩියෝ එක ගෙනවා. ඉතින් මේ වීඩියෝ එක තමයි මගේ අන්තිම වීඩියෝ එක. එන අදට අපි පාඩම ඉවරයි. ඉතින් එහෙනම් අපි ඊළඟ ටෙක් වීඩියෝ අප්ඩේට් ෂෝ එකේ වීඩියෝ එකේ ඉන්නට මම බෙමු. Tell me pretty lies, look me in the face, tell me that you love me.